අද මම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා පොළොන්නරු රාජධානියේ දේශපාලන ඉතිහාසය සහ එහි රාජ්‍යත්වයට පත්තුණු රජවරුන් පිළිබඳව අපි ගියවර කරන්නට යෙදුණු දේශනයේදී පස්වැනි මහින්දගේ සමයේ අනුරාධපුර රාජධානිය චෝලයිට යටත් වීම දක්වා සිදු කෙරුණු දේශපාලන කාර්යදාමයන් පිළිබඳව සාකච්ඡාවට භාජනය කළා. දැන් චෝල ආධිපත්‍යයෙන් ලංකාව මුදවා ගැනීම සඳහා ක්‍රිස්තු වර්ෂ 1025 දී පස්වැනි මිහිඳුගේ පුත්‍ර වික්‍රමබාහු මුල්මවරට උත්සාහයක් දරනවා. එහෙත් ඔහුගේ ප්‍රයත්නය අසාර්ථක වෙනවා. වික්‍රමබාහුට 1029 1040 පසුව තවත් කුමාරවරු 5 දෙනෙක් එබඳුම සාර්ථක සමාවෙන් අසාර්ථක ප්‍රයත්න දරනවා. ඔවුන්ගෙන් අවසාන පුද්ගලයා වුණු පාණ්ඩ්‍ය වංශික පරක්කම පන්දු චෝලයින් විසින් මරා දැමීමෙන් පසුව ලෝකේශ්වර නම් සිංහල සෙන්පතියෙක් 1048 දී පමණ රුහුණු ප්‍රදේශයේ බලය පැතිරෙව්වා. කතරගම මධ්‍යස්ථානය කර සිටි ඔහුට සෑහෙන සිංහල සෙනඟක ආධාරය ලැබෙනවා. මේ හා සමකාලීනව සිංහල රාජ පරම්පරාවකට සම්බන්ධ කිත්තිනම් කුමාරයෙක් මලය ප්‍රදේශයේ සිට චෝල විරෝධී බලවේග සංවිධානය කළා. කතරගම ලෝකේශ්වර මියගියායින් පසුව 1054 දී කේශධාතු කාශ්‍යප නම් කුමාරෙක් රෝහණයේ බලයට පත් වුණා. ඔහු බලයට පත් වනවා සමගම චෝලයින්ගෙනුත් කිත්ති කුමාරාගෙනුත් එල්ල වූ ප්‍රහාරයන්ට මුහුණ දීමට ඔහුට සිදු වුණා. කිත්තිගේ ප්‍රහාරයන්නේ අදහස වුණේ චෝල විරෝධී සියලුම සිංහලයින් ස්වකීය නායකත්වයේ යටතේ සංවිධානය කිරීමයි. චෝලයින්ට කේශධාතු කාශ්‍යප අල්ලාගත නොහැකිවද කිත්ති ඔහු පරාජයට පත් කරලා කතරගම නතුකර ගන්නවා. මෙතන සිට විජයබාහු 1055-1110 නමින් හැඳින්වුණු කිත්ති කුමරාගේ මූලික පරමාර්ථය වුණේ චෝල ග්‍රහණයෙන් දිවයින මුදා ගැනීමයි. ඔහුගේ ව්‍යායාමයන් නිෂ්ඵල කිරීමට චෝලයින් සේනාංක එව්වත් දේශපාලන උපාය ඥානයෙන් ක්‍රියා කළ විජයබාහු සතුරා අභිමුඛයට ගොස් සටන් කිරීමට බලයක් නොවුයෙන් මලය ප්‍රදේශයට පැන යනවා. චෝල හමුදා රුහුණෙන් නික්ම ගිය පසුව ඔහු යළි රුහුණට පැමිණ කතරගම සිට වඩා සුරක්ෂිත වූ තම්බලගාම දක්වා සිය කේන්ද්‍රස්ථානයේ මාරු කරලා සේනා සංවිධානය කළා. තම්බලගාම අම්බලන් තොටින් සතකුන් 15ක් පමණ වයඹ දිගින් වූ වර්තමාන කලාව ආසන්නයේ පිහිටි ස්ථානයක්. මේ වන විට රජරට දේශප්‍රේමී සිංහලයින් චෝල පාලනයට ප්‍රසිද්ධියේම විරුද්ධ වුණා. අවිබලයෙන් ඔවුන් මර්ධනය කිරීමට හමුදාය වූ චෝලයින් රජරට සංසිඳ වීමෙන් පසුව එම හමුදාවන්හි අවධානයේ රෝහණයටත් රෝහණ ප්‍රදේශයටත් යොමු කරවනු ලැබුවා. පලුට්ටගිරි නම් සුරක්ෂිත පර්වත ප්‍රාන්තයේ සිට සටන් කළ විජයබාහු චෝලයින් පරාජයට පත් කළා. මෙම ස්ථානය මාගම්පත්තුවේ පළටුපාන ලෙස හඳුනාගෙන තිබෙනවා. දැන් මෙම පරාජය ශ්‍රවණය කළ වීර රාජේන්ද්‍ර නමැති චෝල අධිරාජයා විසින් 1067 දී අතිවිශාල දක්ෂිණ භාරතීය සේනාංකයක් විජයබාහු පැරදවීම පිණිස එවනු ලැබුවා. මෙම සේනාංකය අතින් පරාජයට පත්වුණු විජයබාහු කඩුගන්නාමට බටහිරින් පිහිටි වාකිරිගල ප්‍රදේශයට පලා ගොස් 3 මාසයක් එහි සිට සටන් සංවිධානය කළා. මේ වන විට කේශධාතු කාශ්‍යපගේ සහෝදරේ විජයබාහුට විරුද්ධව රෝහණේ කැරලි ගැසුවා. වාකිරිගල සිට රෝහණයට ගිය විජයබාහු අතින් ඔහු පරාජයට පත් වෙනවා. මෙම ජයග්‍රහණයට පසුව තම්බලගාම ප්‍රදේශයේ ඉක්දිතිව මහානාගහුල ප්‍රදේශයේ බලකොටු තරකල විජයබාහු චෝලයින් දිවයිනේ නිරපා දැමීමේ අවසාන සටනට සූදානම් වුණා. මහානාගහුල වර්තමාන අම්බලන්තොට ඇඹිලිපිටිය මාර්ගයේ
සතකුම් 8ක් පමණ ගිය විට දකින්නට ලැබෙන රම්බා විහාරය පිහිටි තැන ලෙස හඳුනාගෙන තිබෙනවා 1070 දී චෝල අධිරාජ්‍යයේ බලය අභ්‍යන්තරික අර්බුද නිසා සිංහාසනය සඳහා ඒ ඒ කුමාරවරුන් අතර ඇතිවුණු ගැටීම් නිසා හීන වී ගියා මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනගත් පාණ්ඩ්‍යයන් චෝලයින්ගේ නිදහස්ව හිසේ සෙව්වා සමකාලීන සිංහල දේශ විමුක්ති ව්‍යාපාරයේ නායකයා වුණු විජේබාහුටද ඒ කදිම අවස්ථාවක් බවට පත් වුණා මායා රට ඔස්සේ බතලගොඩ බුද්ධගාම වැනි ප්‍රදේශ හරහා බටහිරිනුත් වගාම වැනි ප්‍රදේශ ඔස්සේ නැගෙනහිරිනුත් බුත්තල සහ මහියංගන ඔස්සේ මධ්‍යම ප්‍රදේශයෙනුත් හමුදාංක තුනක් උතුරට යවන ලද විජේබාහු 1070 දී චෝලයින් දිවයිනෙන් නිරපා දමනවා ඒ හා සමගම ලංකා ඉතිහාසයේ පරාධීන කාල පරිච්ඡේදයක් අමාර වෙනවා චෝලයින්ගෙන් ලංකාව මුදවාගත් විජේබාහු දේශපාලන වශයෙන් දිවයින එක්සත් කරලා පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත් වුණා ඒ වයින් නිරපීමෙන් පසුව තුන් මාසයක් අනුරාධපුරයේ සිටි ඔහු අගනුවර පොළොන්නරුවට මාරු කළේ එයින් පසුවයි රෝහණ සහ මලය ප්‍රදේශවලින් එල්ලවන තර්ජනවලට මුහුණ දීමට අනුරාධපුරයට වඩා පොළොන්නරුව යෝග්‍ය වීමත් දක්ෂිණ භාරතීය ආක්‍රමණික හමුදාවන් දිවයින තුලට එන කල්හි එම ආක්‍රමණිකයන්ට මුහුණ දීමට සූදානම් වීම සඳහා අනුරාධපුරයට වඩා පොළොන්නරුව සුදුසු වීමත් චෝලයින් විසින් අනුරාධපුරයේ ඓතිහාසික නගරය විනාශ කර තිබීමත් වැනි සාධක විජේබාහුට අගනුවර පොළොන්නරුව කරා ගෙන යාමෙහිලා ඉවහල් වෙනවා. දැන් චෝලයින් නිරපා දැමීමෙන් පසුව වත් පළමුවෙනි විජේබාහුගේ රාජ්‍ය කාලයේ මුල්ම අවධිය එතරම් සාමකාමී වුණේ නැහැ. පොළොන්නරුවේ බලයට පත් වී වැඩි කාලයක් යන්නටත් පෙර ආදිමලයේ නම් සෙන්පතිවරයෙකු විසින් ඇති කරන ලද කැරැල්ලක් මර්ධනය කිරීමට ඔහුට සිදු වෙනවා. 1074-1075 කාලය අතරතුරදී චත්තග්ගාහකනාත, ධම්මගේහකනාත සහ සෙච්චිනාත යන නිල නම් වලින් වංශ කතාවන් වල හැඳින්වෙන නිලධාරීන් 3 දෙනෙක් රජතුමාට විරුද්ධව කැරලි ගැසුවා. මේ 3 දෙනාම සහෝදරීන් බව සඳහන් වෙනවා. 1085 දී පමණ ලංකාවේ වේලයිකාර බට හමුදාවන් විසින් ඇතිකරන ලද කැරැල්ලකට මුහුණ දීමටත් විජේබාහුට සිදු වෙනවා. විජේබාහු විසින් මර්ධනය කරන ලද මෙම කැරලි සහ සම්බන්ධ විස්තර ලැබෙන ප්‍රධානම මූලාශ්‍රය චූලවංශයේ බව මෙහිදී සඳහන් කළ යුතු වෙනවා. 1070 දී විජේබාහු චෝල ග්‍රහණයෙන් දිවයින මුදවා ගනු ලැබුවත් ඒ වන විට චෝල අධිරාජ්‍යය මුළුමනින්ම දුර්වල වී තිබුණේ නැහැ. ඒ නිසා චෝලයින් යලිත් ලක්දිව කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි සිතූ ඔහු දක්ෂිණ භාරතයේ චෝලයින්ගේ විරුද්ධවාදීන් සමග මිත්‍ර සම්බන්ධතා ඇති කර ගන්නවා. විජේබාහු තිලෝකසුන්දරී නම් කාලිංග කුමාරිකාවක සමග විවාහ වූයෙන් පාණ්ඩ්‍ය කුමාරයෙකුට ස්වකීය සහෝදරිය වුණු නිත්තා විවාහ කර දුන්නේත් දූත මෙහෙවර මගින් බටහිර චාලුක්‍ය රජුන් සමග සම්බන්ධතාවයන් ඇති කරගත්තේත් මේ නිසයි. රටේ දේශපාලන සුරක්ෂිතභාවය සඳහා පළමුවෙනි විජේබාහුගේ විවාහ සම්බන්ධතාවයන් ඔහු ජීවත්ව සිටි කාලය තුළදී හේතු සාධක වුවත් විදේශීය පරම්පරාවන් සමග ඇතිවුණු මෙම සම්බන්ධතාවයන් පසු කාලයක ශ්‍රී ලාංකික දේශපාලන ක්ෂේත්‍රයේ එක්සත් බව නැති වී යාමටද විවිධ අංශවලින් බලපෑ බව මෙහිදී සඳහන් කළ යුතුව තිබෙනවා. පසු කාලයක කාලිංග සහ පාණ්ඩ්‍ය සම්බන්ධතාවයන් තිබූ සිංහල කුමාරවරු එකිනෙකා පරාජයට පත් කරලා දේශපාලන බලය ලබා ගන්නට මහන්සි ගත්තා. විජේබාහු බුරුමයෙන් භික්ෂුන්ගෙන්වා අභාවයට ගොස් පැවති උපසම්පදාව නැවත ඇති කර තුන් නිකායන් එකමුතු කරන ලද බව චූලවංශයේ සඳහන් වෙනවා. මෙම කරුණු වේලයිකාර භටයන් විසින් ලියන ලද පොළොන්නරු පදර ලිපියෙන්ද සනාථ වෙනවා. විජේබාහු පොළොන්නරුවේ දළදා මාලිගයක් ඉදිකරන ලද බවද
පොළොන්නරු නගරය මෙලවින් සකස් කරන ලද බවද චූරවංශය ප්‍රකාශ කරනවා. අතදාගේ අනුවෙන් වර්තමානයේ හඳුන්වන ගොඩනැගිල්ල විජේබාහු විසින් ඉදිකරවන ලද දලදා මාලිගය ලෙස සැලකෙනවා. දිවයින දේශපාලන වශයෙන් එක්සත් කළායින් පසුව පළමුවෙනි විජේබාහු රටේ ආර්ථික සංවර්ධනය සඳහාද වෙහෙස මහන්සි වුණා. එහෙත් ඔහුට කළ හැකි වුණේ කැඩී බිඳී ගොස් තිබුණු වැව් සහ ඇලවල් රාශියක් ප්‍රතිසංස්කරණය කිරීම පමණයි. ඔහුගේ කාලයේදී අලුතින් ඉදිකරන ලද එකම වැව හැටියට චූලවංශයේ දැක්වෙන්නේ බුදු ගුණ වැව පමණයි. සමහරක් තැන්වල මේ බදගුණ වැව යනුවෙන් සඳහන් වෙනවා. විජේබාහු දක්ෂ කිවියෙකු බවද ගම්වර ප්‍රධානය ආදිය මගින් ඔහු කවීන්ට අනුග්‍රහ දක්වන ලද බවද චූලවංශයේ සඳහන් වුණත් ඔහු විසින් ලියන ලද්දේ යැයි සිටිය හැකි කිසිම සාහිත්‍ය කෘතියක් පිළිබඳව අපට අදවන තුරුම අසන්නට ලැබෙන්නේ නැහැ. දැන් පළමුවෙනි විජේබාහුට පසුව ඔහුගේ සහෝදරයා වුණු ජයබාහුට 1110-1111 රාජ්‍යත්වයට පත් වෙනවා. සොහොයුරාගෙන් සොහොයුරාටත් ඉන්පසුව වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයින්ටත් රාජ්‍යත්වයේ හිමිවීම සහ රජකම හිමි ඊළඟ උරුමකාරයාට උපරජ පදවිය දීම බොහෝ විට ලංකාවේ රජ උරුමය පිළිබඳ පැවතුණු චාරිත්‍රය වුණා. එහෙත් ජයබාහුගේ රාජ්‍ය කාලයේදී මෙම රීතිය තරමක් දුරකට වෙනස් වෙනවා. සම්ප්‍රදායානුකූලව ජයබාහුට පසුව උපරජ පදවිය හිමිලිය යුතුයේ පසුව කිරුළ හිමිලිය යුතු වූ තිබුණේ විජේබාහුගේ පුත්‍රයා වුණු වික්‍රමබාහුට. එහෙත් පාණ්ඩ්‍ය කුමාරයෙකු සමග විවාහ වුණු මිත්තා සහ ඇගේ ආධාරකරුවන් වික්‍රමබාහුට තිබුණු සම්ප්‍රදායානුකූල උරුමය අමතක කර මිත්තාගේ වැඩිමහල් පුත්‍රයා වන මානාභරණට උපරාජ පදවිය ලබා දුන්නා. චූලවංශයේ මීට හේතුව ලෙස දැක්වෙන්නේ වික්‍රමබාහු පාලනයේ අදක්ෂේ වූ නිසා එසේ කළ බවයි. එහෙත් කරුණ පරීක්ෂා කර බලන විට පෙනී යන්නේ චූලවංශ කතුවරයා එවැනි වාර්තාවක් කළේ ඔහු විසින් වීරයෙකු ලෙස වර්ණනා කරන පරාක්‍රමබාහුට රාජ්‍යත්වය සඳහා තිබූ අයිතිය හුවා දැක්වීමේ චේතනාවෙන් බව පෙනී යනවා. පරාක්‍රමබාහු මානාභරණගේ පුත්‍රයා. රාජ්‍ය උරුමය පිළිබඳව පැවති රීතිය කඩවීම නිසා කලින්ග කුමාරිකාවක වුණු තිලෝක සුන්දරීට දාව උපන් විජේබාහුගේ පුත්‍ර වික්‍රමබාහු කුමාරයාගේ පාක්ෂිකෙන් සහ විජේබාහුගේ සහෝදරිය පාණ්ඩ්‍ය කුමාරයෙකු සමග විවාහ වීමෙන් බිහිවුණු මානාභරණ පාක්ෂිකයින් අතර දේශපාලන අරගල හටගත්තා. මෙම අරගලවලදී වික්‍රමබාහු ප්‍රතිපාක්ෂිකයින් පරාජයට පත් කරලා රජරට බලය ලබාගත්. නමුත් රුහුණේ දක්ෂිණ දේශයේ ඔහුට එතරම් බලපෑමක් කළ නොහැකි වුණා. ඒ නිසා මානාභරණ විසින් දක්ෂිණ දේශයේ පාලනය තමා සතු කරගනු ලැබුවා. මානාභරණගේ බාල සහෝදරයින් වන කිප්තිසිරි මේඝ සහ ශ්‍රීවල්ලභ රෝහණ ප්‍රදේශය කොටස් දෙකකට බෙදාගෙන පාලනය කළා. රෝහණය දෙකොටසකට බෙදුනේ වලවේගඟ සීමා කරගෙනයි. වලවේගඟින් නැගෙනහිර කොටස ගම් 8000කින් යුතු වුණු හේයින් 8000 යනුවෙන් නම් කරනු ලැබුව අතර ශ්‍රීවල්ලභ එම ප්‍රදේශයේ පාලනය කළා. 12000 යනුවෙන් හැලින්වුණු ගම් 12000කින් සමන්විත බටහිර ප්‍රදේශය කිත්තිසිරි මේඝ විසින් පාලනය කළා. දේශපාලන එක්සත් භාවය මේ ආකාරයෙන් අහෝසි වීම නිසා රටේ ආර්ථික සහ සංස්කෘතික වර්ධනයක් ඇති වුණේ නැහැ. සහෝදරින් තිදෙනා සහ පොළොන්නරුවේ රජවුණු වික්‍රමබාහු අතර නිතර සටන් ඇති වුණා. මෙකල තිබුණු දේශපාලන තත්වය විස්තර කරන චූලවංශ කතුවරයා උද්ගසක් මිරිකා සාරය ගන්නා මෙන් මේ කුමාරවරුන් විසින් ලංකාවාසීන් තලන පෙළන ලද බව සඳහන් කරනවා. රටේ අභිවෘද්ධියට මෙම කාල පරිච්ඡේදය අහිතකර වූ බව සත්‍යයක් වුවත් චූලවංශ කතුවරයා පරාක්‍රමබාහු විසින් ලංකාව එක්සත් කිරීමේ කාර්යයේ වැදගත්කම හුවා දැක්වීම සඳහා පරාක්‍රමබාහුට පෙර තිබුණු තත්වයන් අතිශයෝක්තියෙන් විස්තර කළා වන්නටත් ඉඩ තිබෙනවා.
පරාක්‍රම බාහු බිහිවි නොබෝ කලකින්ම මානාභරණ මිය යනවා ඉක්බිතිව චිත්තිසිරි මේඝ දක්ෂින දේශයේ පාලනය තමන් අතට ගත් අතර ශ්‍රී වල්ලභ සමස්ත රෝහණයෙම පාලකයා වුණා රජරට පාලකයා වුණු දෙවැනි වික්‍රමබාහු 1132 දී පමණ මිය ගිය පසුව ඔහුගේ පුත්‍ර දෙවැනි ගජබාහුට 1132 1153 එහි කිරීටය හිමි වෙනවා දක්ෂින දේශයේ සහ රෝහණය පාලනය කළ දෙපෑයන් ඔහු නිරපා දැමීමට ප්‍රයත්න දරුවත් එම ප්‍රයත්නය එතරම්ම සාර්ථක වුණේ නැහැ වැඩි කාලයක් නොගොසුම රෝහණයේ පාලකයා වුණු ශ්‍රී වල්ලබද මිය ගිය හේයින් ඔහුගේ පුත්‍රයා වුණු දෙවැනි මානාභරණ රෝහණයේ රජ වෙනවා මහා පරාක්‍රම බාහුගේ දේශපාලන කටයුතු වැදගත් වන්නේ මෙබඳු පසුතලයක විහිවි බෙහෙද වී පැවති දිවයින එක් පාලනයක් යටතට අරගෙන රටේ ආර්ථික සංස්කෘතික සහ ශාසනික අභිවෘද්ධියට ඔහු විසින් විශාල සේවයක් කරන ලද නිසා දැන් ඊළඟට මම බලාපොරොත්තු වෙනවා පරාක්‍රම බාහුගේ දේශපාලන කර්තව්‍ය කුමක්ද යන්න පිළිබඳව විග්‍රහයක යෙදීමට පළමුවෙනි පරාක්‍රම බාහුගේ ක්‍රිස්තු වර්ෂ 1153 1186 දේශපාලන කාර්ය සංසිද්ධිය හැදෑරීමෙහිලා අතිශයින්ම වැදගත් වන මූලාශ්‍රය චූල වංශය එහෙත් කාව්‍යමය ස්වරූපයකින් සහ පක්ෂපාතිත්වයකින් ඔහුගේ කාර්යයන් චූල වංශයෙහි විස්තර කර ඇති නිසා එම විස්තර ඇතිසැටියෙන්ම පිළිගැනීමට හැකියාවක් නැහැ මහා පරාක්‍රම බාහු අතිශයින්ම ශ්‍රේෂ්ඨ රජ වූවත් චූල වංශයේ මෙම ශ්‍රේෂ්ඨත්වය ප්‍රමාණයට වඩා උවා දක්වා තිබෙනවා ඒ හේයින් වංශ කතාවේ දැක්වෙන විස්තරයේ අතිශයෝක්තියෙන් බැහැර කරලා පරාක්‍රම බාහුගේ චරිතාපදානයේ යථා ස්වરૂපය හැදෑරිය යුතුව තිබෙනවා මේ සඳහා චූල වංශයේ ඇති පරාක්‍රම බාහුගේ කාර්ය සිද්ධීන් කොටස් හතරකට අපට බෙදා විග්‍රහ කරන්නට පුළුවන් එනම් පරාක්‍රම බාහු දක්ෂින දේශයේ රාජ්‍යත්වයට පත් වීම දක්වා වූ ළමා කාලයේ තොරතුරු දක්ෂින දේශයේ රාජ්‍යත්වයට පත් වූ දා සිට 1153 දී ලංකාව එක්සත් කිරීම තෙක් වූ කාලය පිළිබඳ තොරතුරු රජ වූ පසුව අභ්‍යන්තරික දේශපාලන ප්‍රතිපත්ති සහ හතරවැන්න විදේශ ප්‍රතිපත්ති යනුයි දැන් පරිච්ඡේද 16ක් පරාක්‍රම බාහු පිළිබඳව වෙන් කරන චූල වංශය එයින් මුල්ම පරිච්ඡේදයේ පරාක්‍රම බාහුගේ උපත පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරනවා මෙම විස්තරයට අනුව ස්වකීය සේනාංක රජරට වික්‍රමබාහු අතින් පරාද වන බව දුටු මානාභරණ රාජ්‍ය පාලනය අමතිවරුන්ට භාර දී 7 මාසයක් වාසය කරලා එක් රැයක් දේවාලයකට වී නිදා ගන්නවා මුළු ලෝකයේම පැතිර යන කීර්තියක් ඇති ශාසනාභිවෘද්ධිය කරන පින්වත් පුත්‍රයෙකු ලැබෙන බව එදින සිහිනෙන් පැවසූ එක් පුද්ගලයෙකු ආපසු අඹුදරුවන් වෙත යන්නට යයි මානාභරණගෙන් ඉල්ලා සිටිනවා එසේ ආපසු ගිය මානාභරණ නොබෝ දිනකින් සුදුවැත් පැටවකු සම්බන්ධ සිහිනයක් දැකලා අවදිව එය මෙහෙසියට ප්‍රකාශ කළ විට ඇයද එබඳුම සිහිනයක් දුටු බව පවසනවා චූල වංශයේ විස්තර වන මානාභරණගේ මෙහෙසිය දුටු සිහිනය බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන මහාමායා දේවියගේ සිහිනයත් රාමායනයේන දසරත කුමාරයා උපදින්නට පෙර ඔහුගේ මෑණියන් දුටු සිහිනයත් හා සමාන සිහිනයක් මෙම විස්තරයෙන් චූලවංශ කතුවරයා අනාගතයේ උපදින පරාක්‍රමබාහු කුමාරයා විශිෂ්ට පින්වත් කුමාරයෙකු බව ප්‍රකාශයට පත් කරන අතර එමගින් ආරම්භයේදීම කුමාරයා පිළිබඳව සොකීය පාඨකයන් තුළ ප්‍රාග් විනිශ්චයක් ඇත කෙරවීමට උත්සාහයක් දරනවා කුමාරයා උපන් විට සියලු දිසාවන් පහන් වූ බවත් සුවඳ මද පවන් හැමූ බවත් පෙරවි බමුණන් අංග ලක්ෂණ බලා
කුමාරයා ලක්දිව තබා දඹදිවද එක්සත් කරන්නට පින් නැත්තේ යයි ප්‍රකාශ කළ බවත් චූල වංශය සඳහන් කරනවා. දැන් මෙවන්දු කාව්‍ය ස්වරූපයක් ගන්නා කතා පුවතක් බිහි වුණේ පරාක්‍රමබාහු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුගේ තත්වයට පත් වූ පසු බවට කිසිදු සැකයක් නැහැ. පරාක්‍රමබාහු කුමාරයා මානාභරණගේ මරණයෙන් පසුව දක්ෂිණ දේශයේ පාලකයා වුණු කිත්තිසිරි මේඝ වෙත යනවා. එසේ ගියේ ශූරවීර වූ මාවැනි කුමාරයෙකු මෙබඳු පිටිසර රටක වාසය කරන්නේ කෙසේද යුව රජුට හිමි පෙදෙසට යමියයි සිතා බව චූල වංශයේ සඳහන් වෙනවා. මින් ටික කාලයකට පසුව බලකාමේ නිසා කිත්තිසිරි මේඝ සහා ගැටුණු පරාක්‍රමබාහුට එතනින් පලා යන්නට සිදු වූ බවත් ඉක්බිතිව රජතුමා රටට පලා යන්නට සිදු වූ බවත් රජ රටට පලා යෑමට සිදු වූ බවත් දක්ෂිණ දේශයේදී පරාක්‍රමබාහු ක්‍රියා කළේ සුළු පියාගේ රජය පැහැර ගන්නට පැතදරන කුමන්ත්‍රණකාරී පුද්ගලයෙකු ලෙස බවත් ඓතිහාසික තොරතුරු පරීක්ෂා කරන විට පෙනී යනවා. චූල වංශයෙන්ම ඊට සාක්ෂි ලබා ගන්නට පුළුවන්. දක්ෂිණ දේශයෙන් පලා ගොස් පිළින් වත්තට යන විට පරාක්‍රමබාහුට එහිදී බලසෙනගක් ලැබෙනවා. මෙම බලසෙනග ලැබුණේ ඔහු එය කලින් සංවිධානය කර තිබූ නිසා. එහෙත් සුළුපියා මිත්‍රයෙකුට මෙන් කරන සැලකිලි තනපතකටවත් නොසැලකූ කුමාරයා එසේ ගියේ ලංකාව එක්සත් කිරීමේ අදහසින් බව චූල වංශය දක්වනවා. එහිදී රැස්ව සිටි සෙනග ප්‍රතිඥා දී සිටි සෙනගට වඩා අල්ප බවදුටු කුමාරයා තමා බාල වයසේ සිටින නිසා එසේ නොපැමිණෙන්නට ඇති බවත් සැලකිය යුත්තේ වයස නොව ආඥාව සහ තේජසයයි ප්‍රකාශ කළ බවත් චූලවංශයෙහි වැරිදුරටත් සඳහන් වෙනවා. දැන් චූලවංශයේ මේ බව සඳහන් වෙන්නේ 65 වෙනි පරිච්ඡේදයේ 20-21 වැනි ගාථාවන් දෙකේ. මේ ආකාරයට පරාක්‍රමබාහුගේ ආරම්භක කාර්ය සංසිද්ධීන් ගැන ළමා කාලයේ ගැන දක්වා ඇත්තේ සුළු සිද්ධීන් වන් විශාල කොට මවාපෑම තුලින් කුමාරයා ශ්‍රේෂ්ඨ වීරයෙකු කොට පෙන්වීමට අවශ්‍ය වූ නිසා. දක්ෂිණ දේශයෙන් පලා යන අතර බතලගොඩ නවතා සිටි කිත්තිසිරි මේඝගේ සංඛනම් සෙනෙවියා මරා දැමීමත් ඉන්පසු කිත්තිසිරි මේඝගේ සේනාව විසින් ලුහුබඳිනු ලැබීමත් චූලවංශ කතුවරයා දැක්වත් මෙම සිද්ධීන් පරාක්‍රමබාහුගේ රාජ්‍යලෝභී ක්‍රියා නිසා වූ සිද්ධීන් නොවන බව දැක්වීමට ඔහු ප්‍රවේශම් වෙනවා. එසේ ලුහුබැඳ ආ භටයින් කිසිවකුගේ සහාය නැතිව කුමරා විසින් මරා දැමීම වැනි කරුණු චූලවංශ කතුවරයා දක්වන්නේ පරාක්‍රමබාහුගේ වීරත්වයේ හුවා දැක්වීමට. පලා ආ පරාක්‍රමබාහු රජරට ගජබා රජතුමාගේ සාමන්තයෙකු ලෙස කලා බැව අසල සිටි ගෝකර්ණ නම් පුද්ගලයා විසින් සාදරයෙන් පිළිගන්නවා. පරාක්‍රමබාහු සහ කිත්තිසිරි මේඝ බොහෝ විට මිත්‍රත්වයෙන් සිටි බවක් සඳහන් දෙතත් ඇත්ත වශයෙන්ම එය එසේ වුණේ නැහැ. පරාක්‍රමබාහු අල්ලා ගැනීමට කිත්තිසිරි මේඝ දෙවැනි වර සෙනෙවියන් යැව්වේ මෙබඳු වීර කුමාරයෙකු සතුරන්ගේ උපක්‍රම වලට අසුවහොත් අපට වන්නේ මහා විනාශයකැයි සිතූ හෙයින් බව චූලවංශයේ දැක්වෙනවා. එහෙත් කරුණු පරීක්ෂා කර බලන විට එසේ කරන ලද්දේ පරාක්‍රමබාහුගෙන් තම රාජ්‍ය බලයට තර්ජනයක් වූ නිසා බව පෙනී යනවා. පරාක්‍රමබාහු රජරටට පැමිණීම පිළිබඳව බියට පත්තුණු දෙවැනි ගජබාහු ඔහුට සිය රජමාලිගයට පැමිණෙන මෙන් ආරාධනා කළ බවද චූලවංශයේ දැක්වෙනවා. එහෙත් විශාල බලයක් තිබුණු ගජබාහුට සුළු පිරිසකගෙන් යුත් කැරලිකාර කුමාරයෙකු වුණු පරාක්‍රමබාහුට බියවීමට හේතුවක් වුණේ නැහැ. දක්ෂිණ දේශයේ බලය නතු කර ගැනීමට ආශාවෙන් ගජබාහුගෙන් ආධාර අපේක්ෂා කරන අතරම
ගජබාහුගේ රාජ්‍ය අල්ලා ගැනීමේ චේතනාවෙන්ද පරාක්‍රමබාහු කටයුතු කරනවා. පරාක්‍රමබාහු රජ රට ජනතාව තමන්ට පක්ෂපාතී කර ගැනීමට ප්‍රයත්න දරන ලද්දේ රජ රට තත්වය පිළිබඳව ඔත්තු පරීක්ෂා කළේ ඒ නිසා. රජ රටදී පරාක්‍රමබාහු එහි වැසියන් වසඟයට ගත් ආකාරය ගැනද චූලවංශ කතුවරයා දක්වන්නේ පිළිගත නොහැකි විස්තරයක්. මද වහනය වන ඇතකු සමග ක්‍රීඩා කිරීමේ ව්‍යාජයෙන් වීථි සංචාරයෙහි යෙදුණු කුමරා ඇතු තමා පස්සේ ලූ බඳවා එනෙහින් දුවන බවක් අඟවා බේරෙන්නට දුවන්නාසේ දිවගොස් ගෙවලට වැදී ඒවායේ වැසියන් තමන්ට ඇතුගෙන් බේරීමට උදව් වූ වංශේ දක්වා ඔවුනට මහත් තෑගි බොහෝ දී නගර වැසියන් තමාගේ වසඟයට ගත්තේ යනුවෙන් චූලවංශේ සඳහන් වෙනවා. තවත් අවස්ථාවකදී මද කිපුණු මීමකු ඝෝෂා කිරීමෙන් පමණක් කුමරා විසින් මර්ධනය කරන ලද බව චූලවංශයේම සඳහන් වෙනවා. රජරට පාලකයා වුණු දෙවැනි ගජබාහු වැඩි කාලයක් නොගොසුම කුමරා පිළිබඳව සැක කරනවා. එසේ සැක කළේ මොහු නම් උග්‍ර තේජස් ඇති බීම වික්‍රමයෙන් යුතු මහා පුරුෂයෙකුයි සිතා බව චූලවංශයේ දැක්වෙනවා. එහෙත් රජරට රාජ්‍ය බලයට ද්‍රෝහී ලෙස හැසිරීම මීට හේතු බව කරුණු පරික්ෂා කරන විට පෙනී යනවා. මෙසේ වුවද චිත්තිසිරි මේඝ ස්වාභාවික මරණයකට ගොදුරුවෙන් සටනකින් තොරව දක්ෂිණ දේශයේ බලය පරාක්‍රමබාහුට හිමි වෙනවා. වර්තමාන පණුවස් නුවර එකල ඔහුගේ අග නුවර වුණා. පණුවස් නුවර දකින්නට ලැබෙන නටබුන් ඔහුගේ මාලිගාව ආශ්‍රිතව නටබුන් දක්ෂිණ දේශයේ පාලකයා වී සිටිද්දී එක් විටක පරාක්‍රමබාහු භයානක ගෝණෙකු මැරූ හැටි පිළිගත නොහැකි වර්ණනාත්මක ස්වරූපයකින් චූලවංශයේ සඳහන් වෙනවා. ගෝනාට පහර දුන් පසුව ඌ නැවත අනින්නට පණින විට අම්තට්ටුව ගැලවී බිම වැටුණු බව එහි සඳහන් වෙනවා. කෙසේ වුවත් පරාක්‍රමබාහු මහත් ශක්තියකින් සහ ධෛර්යයකින් යුතු පුද්ගලයෙකු බව නොඅනුමානයි. දක්ෂිණ දේශයේ බලය නතු කරගත් පසුව රජරට අල්ලා ගැනීම සඳහා පරාක්‍රමබාහු ක්‍රියාත්මක වෙනවා. ඔහු මුල්වර දෙවෙනි ගජබා සමග සටන් වැදුණු හේතුව චූලවංශ කතුවරයා දක්වන්නේ මේ ආකාරයට. මෙකල ගජබා රජතුමා විදේශයකින් මිත්‍යා දෘෂ්ටිකයන් ගෙන්වා රජරට සතුරන් සහිත කළේ යැයි ඇසූ පරාක්‍රමබාහු රජතුමා මාවැනි වික්‍රමාන්විත රජෙකු සිටියදී මෙසේ කළා නේදැයි සලකා කලකිරි රජරට අල්ලාගනු පිණිස දණ්ඩනායකයින් යෙදීය යනුවෙන් සඳහන් වෙනවා. එහෙත් ඇත්ත වශයෙන්ම පරාක්‍රමබාහුගේ පරමාර්ථය වුණේ රජරට තමන්ගේ ග්‍රහණයට ගෙනීමයි. පරාක්‍රමබාහු පොළොන්නරුව අල්ලා ගැනීමට සටන් කරන ලද එක් අවස්ථාවකදී වැස්සක් ඇති බවද මා රාජ්‍ය ගන්නට අදහස් කරන්නේ ලෝක ශාසන අභිවෘද්ධිය පිණිස නම් නොවසීවයි පරාක්‍රමබාහු සත්‍යක්‍රියා කළ බවද එවිට වැස්ස නැවතුණු බවද චූලවංශ කතුවරයා දක්වා සිටිනවා. කතුවරයාගේ මෙවැනි යෙදුම් හුදෙක් ප්‍රසස්ති ස්වරූපගත් යෙදුම් බවට සැකයක් නැහැ. ගජබා රජතුමා පැරද වූ විට පරාක්‍රමබාහුගේ වීරත්වය හුවා දැක්වීමට චූලවංශ කතුවරයා උත්සාහ කරනවා. ජයග්‍රහණයේදී පරාක්‍රමබාහු මෙසේ කී බවක් චූලවංශයේ දැක්වෙනවා. ජයෙන් ආඩම්බර වූ සෙනවියන් රජු මැරුවහුත් නොහොබනේය, රටවැසියා පෙළුවහොත් නුසුදුසුය, අපේ සටන ලෝක ශාසන අභිවෘද්ධියට මිස ඒ රජු මැරවීමට නොවේ යනුවෙන් සඳහන් වෙනවා. මේ අදහස් චූලවංශ කතුවරයාගේ නිර්මාණයක්. ඇත්ත වශයෙන්ම පරාක්‍රමබාහුගේ දේශපාලන ප්‍රතිපත්ති පරීක්ෂා කර බලන විට නිතරම උපාය ඥාණයෙන් ස්වකීය වාසිය සඳහා ඔහු කටයුතු කරන ලද බවක් පෙනී යනවා.
පරාක්‍රම බාහු සහ ගජ බාහු රජතුමා අතර සටන් පැවති අවසන් අදියරේදී රෝහණයේ පාලක දෙවෙනි මානාභරණද රජ රට ස්වකීය ග්‍රහණයටගෙන එම සඳහා පරාක්‍රම බාහුටත් ගජ බාහුටත් විරුද්ධව හමුදාවක් කෙව්වා මෙහිදී වූ සටනින් පරාක්‍රම බාහු පරාජයට පත්වන්නට ඇති ගජ බාහු රජතුමා හිර කරලා මානාභරණ ටික කාලයකට රජ වුණේ ඒ නිසා එහෙත් චූල වංශ කතුවරයා පරාක්‍රම බාහුගේ පරාජයන් පිළිබඳව දක්වන්නේ නැහැ මින් පසුව ගජබා රජතුමා පොදු සතුරා වුණු මානාභරණ පරදවා රාජ්‍ය යලි ලබා ගැනීමට පරාක්‍රම බාහුගෙන් ආධාර අපේක්ෂා කළා එහෙත් පරාක්‍රම බාහුගේ වීරත්වය අතිශයෝක්තියකින් දක්වන චූල වංශ කර්තෘ ගජබා රජතුමාගේ මුවට මෙවැනි වදනක් යොමු කරනවා පින්වතුන් හැර මට වෙන ආරක්ෂාවක් නැත දුක්ගින්නෙන් සැවෙන මා ඔබ වහන්සේගේ කරුණා ජලය ඉස සනසනු මැනවි අනුවේ මුලදී මානාභරණකින් පරාක්‍රම බාහු ලැබූ පරාජයන් නොදක්වන චූල වංශය මීට පසුව පරාක්‍රම බාහු සහ මානාභරණ අතර ඇති වුණු සටන් වලින් පරාජයට පත් වෙලා රෝහණයට ගිය මානාභරණයන්ගේ පරාජයන් ගැන දීර්ඝ විස්තර දක්වනවා. ඉන්පසුව පරාක්‍රම බාහු විසින් අල්ලා ගන්නා ලද රජරට රාජ්‍යය ගජබාවන්ට ආපසු ලබා දුන්නා. දැන් මේ පිළිබඳවද චූල වංශේන විස්තරය පක්ෂපාති එකක්. ගජබා රජතුමා අන් කිසි පිළිසරණක් නොලැබ සංඝයා අයදි බවත් සංඝයා වහන්සේලාගේ ආයාචනය නිසා සහ ගජබා රජතුමා මහලු නිසා ඔහුට රාජ්‍යය ගෙන යාමට අවසර ලබා දීලා ඔහු මලපසුව රජබිය යුතු බවත් භික්ෂුන් වහන්සේලා කී නිසා පරාක්‍රම බාහු එසේ කරලා දක්ෂිණ දේශයට ගිය බවත් චූල වංශයේ සඳහන් වෙනවා. එහෙත් සංගමු විහාර ශිලාලිපියෙන් සනාථ වන්නේ රජුන් දෙදෙනාම සමබලයෙන් යුතු වූ නිසා ගිවිසුමක් ඇති වූ බවත් සතුරන්ට විරුද්ධව දෙදෙනාම සම්මුතියකට ආ බවත් ගිවිසුමට අනුව රජුන් දෙදෙනාගෙන් කෙනෙකු මියගිය විට අනිකාට එම රාජ්‍යය හිමි විය යුතු බව තීරණය වුණා කෙසේ වුවත් ගජබා රජතුමා මහලු වියේ සිටි නිසා ක්‍රියාත්මක වශයෙන් ගිවිසුමේ වාසිය පරාක්‍රම බාහුට හිමි වෙනවා ගජබා රජතුමා නොබෝ කාලයකින්ම මියගිය නිසා පොළොන්නරු රාජ්‍යය පරාක්‍රම බාහුට හිමි වුණා මින්පසුව පරාක්‍රම බාහු සහ රෝහණයේ මානාභරණ අතර දිගටම සටන් ඇති වෙනවා දැන් මේ සටන් වල මුල් අවස්ථාවේදී පරාක්‍රම බාහු ලද පරාජයනුත් මානාභරණ ලැබූ ජයග්‍රහණයනුත් චූලමංස කතුවරයා දක්වන්නේ ඉතාමත්ම සුළුයි පරාක්‍රම බාහුලත් පරාජයන් කෙටියෙන් විස්තර කිරීමෙන් හෝ පරාජයන්ට හේතුන් රජුන්ගේ නිලධාරීන් බව දැක්වීමෙන් හෝ චූලමංස කතුවරයා නිහඬ වෙනවා මානාභරණ සමග වූ එක්තරා සංග්‍රාමයකදී පරාජය වීමෙන් පසුව පරාක්‍රම බාහු පොළොන්නරුවට පසුබැසීම පිළිබඳව චූලමංස කතුවරයා දක්වන්නේ රජු නිදා සිටින විට රාත්‍රියේදී ඇමතියන් රජුන් සමග ඇඳ ඔසවාගෙන පොළොන්නරුවට පලා ගිය බවයි සතුරන් කෙරෙහි විශාල අවධානයකින් සිටි පරාක්‍රම බාහු ඇඳක සිටියදී ඔසවාගෙන මෙතරම් දුරක් ගෙන යාම අපට විශ්වාස කරන්නට නොහැකි අද්භූත සිද්ධියක් බව පෙනී යනවා තවත් විටක ස්වකීය හමුදාවෙන් පසු දකුණු දුටු ඔහු මට සිංහල කඩුවක් දෙවයි වීරනාද කළ බවත් චූල වංශයේ දැක්වෙනවා ඍජු දේශපාලන ප්‍රතිපත්තියක් අනුගමනය නොකළා වූත් උපාය ශූර වූත් පරාක්‍රම බාහු පිළිබඳව මෙබඳු විස්තර චූල වංශයේ කතුවරයා විසින් කර ඇත්තේ ඔහු පරාක්‍රම බාහු ගැන ප්‍රශස්ති ස්වරූපයෙන් මෙම කෘතිය රචනා කළ නිසා දෙවැනි මානාභරණ මිය යාමේදී ස්වකීය පුත්‍රයා කැඳවා තමන් මෙන් විනාශ නොවී පරාක්‍රම බාහුට යටත්ව විසිය යුතු බවක් කී බවද චූල වංශයේ සඳහන් වෙනවා දැන් මෙබඳු වාර්තාවන්හි ඓතිහාසික සත්‍යයක් ඇද්ද යන්න අතිශයින්ම කුකුසට පාත්‍ර වන කාරණයක්
පරාක්‍රම බාහු පොළොන්නරුවේ රජු වයින් පසුව පසු කාලයේ රාජ්‍ය විචාරණය පිළිබඳව චූලවංශේන තොරතුරු විභාග කර බලන විට මුල් අවස්ථාවන් පිළිබඳව තරම්ම නැතත් මේ කාලයේ පිළිබඳවද එහි තරමක කාව්‍යමය ස්වරූපයකින් විස්තර වන බව දැක්විය හැකි මෙම කොටසේ දැක්වෙන විස්තරයන්ට අනුව පරාක්‍රම බාහුගේ හැම ප්‍රයත්නයක්ම හුදෙක් ශාසනාභිවෘද්ධිය සඳහාම කරන ලද ඒවා ගජවා සහ මානාභරණ වැනි පාලකයින්ගෙන් බුද්ධ ශාසනයට හානියක් නොවුයෙන් එය එතරම් දුරකට නිවැරදි අදහසක් නෙවේ මෙසේ වුවත් පරාක්‍රම බාහු විසින් ඉහත කී පාලකයින්ට වඩා ආගමික සේවයක් ඉටු කරන ලද බව පිළිගත යුතුව තිබෙනවා චූලවංශයේ පරාක්‍රම බාහු විසින් ඉදිකලා යයි දැක්වෙන ඇතැම් ගොඩනැගිලි සහ වැව් කලින් සිටි රජවරුන් විසින් ගොඩනගා තිබූ ඒවා මේ නිගමනය කළ හැක්කේ පරාක්‍රම බාහු විසින් ප්‍රතිසංස්කරණය කරන ලද සමහර ගොඩනැගිලි සහ වැව් ඔහු විසින් ඉදිකලා යයි චූලවංශ කතුවරයා වාර්තා කළ බවයි මානාභරණට පසුව සුගලා රජින රෝහණයේ සිට පරාක්‍රම බාහුට විරුද්ධව සටන් සංවිධානය කළා එහෙත් ඇය පරාජය කිරීමට පරාක්‍රම බාහුට එතරම්ම අපහසු වුණේ නැහැ ඇය පරාජයට පත් කිරීමෙන් පසුව දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ පරාක්‍රම බාහු විසින් ලබාගත් විට ආශ්චර්යජනක වැස්සක් වැසි බවද චූලවංශයේ දැක්වෙනවා මෙවැනි සඳහන් හුදෙක් කාව්‍යමය සටහන් බවක කිසිදු සැකයක් නැහැ පරාක්‍රම බාහුගේ විදේශ සටන් පිළිබඳවද චූලවංශයේ ඇත්තේ අතිශයෝක්තියට බර විස්තරයක් ක්‍රිස්තු වර්ෂ 1164 දී හෝ 1165 දී හෝ පමණ කාලයේදී දකුණු බුරුමයට පරාක්‍රම බාහු විසින් ආක්‍රමණික හමුදාවක් යවන ලද බවත් මෙම හමුදාව බුරුමයේදී ජය ගන්නා ලද බවත් සත්‍යයයි පිළිගැනීමට පුළුවන් එහෙත් මෙම යුද්ධයේ පරමාර්ථ සහ යුද්ධයේ පිළිබඳව චූලවංශයේ දැක්වෙන විස්තර ඒ ආකාරයෙන්ම පිළිගැනීම නුසුදුසුයි ලංකාවත් රාමඤ්ඤ දේශයත් අතර දීර්ඝ කාලයක් තිස්සේ මිත්‍ර සම්බන්ධතා පැවති නමුත් රාමඤ්ඤ දේශයේ රජතුමා විටක ලංකාවෙන් ගිය දූතයින්ට අතවර කරන ලද බවත් බුරුමයේදී ඇතුන් මිලටගත් සිංහලයින්ට දුෂ්කරතාවයන්ට මුහුණ පාන ලෙස හදිසියේ ඇතුන්ගේ මිල ගණන් අධික කළ බවත් ලංකාවෙන් ත්‍යාග පිණිස යවන ලද හැම නැවකටම ඇතකු බැගින් ප්‍රදානය කිරීමේ චිරසම්මත සිරිත නවතා දැමූ බවත් චූලවංශය සඳහන් කර සිටිනවා බුරුම රජතුමාට හසුන්පත් සමග ලංකාවෙන් යවන ලද දූතයින් බුරුමයට එවුවන් නොව කාම්බෝජයට යවන ලද දූතයින් බව දක්වමින් ඔවුන්ගේ වස්තු කොල්ලකා ඔවුන්ට ඔවුන්ව සිරයට දමන ලද බවද ඉක්බිතිව මෙම සිරකරුවන්ගෙන් සමහරෙකු පතුල සිදුරු වූ නැවකින් ආපසු පිටත් කර යවන ලද බවද එයින් පසුව ලංකාවෙන් බුරුමයට දූතයින් නොපැමිණිය යුතුයැයි ප්‍රකාශ කළ බවද සඳහන් කරන චූලවංශය බුරුම රජතුමා ලංකාවෙන් යවන ලද වෙළඳ භාණ්ඩවලට ඇතුන් 14 දෙනෙකු සහ මුදල් දෙන බවට පොරොන්දුවත් කිසිවක් නොදී ඒවා කොල්ල කන ලදැයිද ලංකාවෙන් කාම්බෝජයට යවන ලද කුමාරිකාවක බලහත්කාරයෙන් නතර කරගන්නා ලදැයිද වැඩිදුරටත් දක්වනවා දැන් චූලවංශයේ සඳහන් වෙන මෙම කාරණය මගින් තීරණය කළ හැක්කේ බුරුමයේ වෙළඳාම් කළ ලංකාවේ වෙළෙන්දාන්ට එහිදී විවිධ මාදිලියේ දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු වූ බවයි ඇතැම් විට බුරුම රජතුමා ස්වකීය වෙළඳ ඒකාධිකාරයක් ගොඩනැංවීමට මහන්සි ගත්තා විය හැකියි මෙම කත්වය निराකරණය කර ගැනීම සඳහා පරාක්‍රම බාහු විසින් සේනාංකයක් යවන ලද නමුත් එය දෙරට අතර කෙරුණු විශාල යුද්ධයක් වීද යන්න ප්‍රශ්න කළ හැකි දෙයක් යුද්ධය පිළිබඳ චූලවංශයේ දැක්වෙන විස්තරයේ ස්වරූපය මෙබඳු කුකුසකට නැත්නම් සැකයකට තුබිදෙනවා දැන් මෙම විස්තරයට අනුව
दिवैने समुद्रासन्न प्रदेशयन्हि नौ साधवन लद पराक्रम बाहु रजतुमा अवरुद्धकट पमन अवश्य आहार पानद सपया विशाल युद्ध सेनांक्यक रामान्य देशेट यवनु लबना नमुत मेम नैववलिन राश्यक्म किंदा बसिन लद बवत् एक नैवक काक द्वीपेट लंगावु बवत् नैव पहक भटैन रामान्य देशेट लंगावि एहि कुसुमीय वरायेदी सकन करला अति विशाल जयग्रहणयक् लबु बवत् एक नैवक पप्पहलम नम वरायेट लंगावि रामान्य राज्ये विशाल पेरलियक् करन बवत् अवसानेदी रामान्य रजु मरा दमन लद बवत् भीतियट पत् रामान्य रसियन् सिंहल रजतुमागे आधिपत्ये पिलिगेन वार्षिकव कप्पम गिवीमट पुरोंदुवी लंकावे भिक्षुंट आयाचना कल बवत् एम भिक्षुंगे इल्लीम निसा पराक्रम बाहु रजतुमा अनुकंपावेन बुरुमय समग यलि मित्र वू बवत् मेम विस्तरेयम सदहन वेनवा दैन मे बुरुमय अनुवेन मा हंदुन्वन्ने वर्तमाने म्यांमार राज्य मे हर मेम विस्तरय अवसाने असंपूर्ण एकक् बुरुम वंशरथावलिन बुरुमये समकालीन अलविंसितु रजतुमागे मरणय पिलिबंदव लबेन्ने हात्पसिम्म वेनस् चित्रयक् बुरुम मूलाश्रवल इहतकी सटन पिलिबंदवद किसिदु सदहनक् दकिन्नट नोलबुना पराक्रम बाहुगे देवनगल शिलालिपियेन पहदिनिवम निगमनय कल हक्के पराक्रम बाहु विसिन रामान्य देशये कल सटनकिन जयग्रहणे लद बवाय मेम शिलालिपिय रामान्य युद्धेदी करन लद सेवावान वेनुवेन चित नुवरगल सेनवियाट वंश कथावे मे नम संधान वेन्ने नगरगिरि चित्ति अनुवे रजतुमा विसिन करन लद इदं प्रधानयक् पिलिबंदव विस्तर सदहन करनवा मेम करुणु पिलिबंदव सलका बलन विट निगमनय कल हक्के लंका वेलंदुंट स्वकीय वेलंद कटयुतु करगेन यामट नोहकिवन लेस बुरुमवासीन विसिन केल्ल करन लद तर्जनयन् आक्रमणिक हमुदावक् यवा पराक्रम बाहु विसिन नतिकर दमन लद बवक् एकल श्रीलंका राज्ये नौका ताक्षणय දීනුවී පැවති බවටද මෙම සටන විස්තරය හොඳ සාක්ෂියක්. බුරුම ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ රජෙකු අග්නිදී ආසියාවේ සටනකින් ලද එකම ජයග්‍රහණයයි. ඒ යටින් පරාක්‍රමබාහුගේ කාර්ය සංසිද්ධිය අතිශයින්ම වැදගත් වෙනවා ලංකා ඉතිහාසයේ පිළිබඳව අධ්‍යයනය කරන විට. පරාක්‍රමබාහුගේ දක්ෂිණ ಭಾರತೀಯ සටන පිළිබඳව චූලවංශයේ දැක්වෙන්නේ මුළුමනින්ම ඒකපාක්ෂික විස්තරයක්. කුලශේකර සහ පරාක්‍රමනම් කුමාරවරුන් දෙදෙනා පාණ්ඩ්‍ය සිංහාසනය ලබා ගැනීම සඳහා සටන් කරද්දී පරාක්‍රම ලංකා රජතුමාගෙන් සහාය පතනවා. කුලශේකර චෝලයින්ගේ සහාය පතනවා. දකුණු ඉන්දියාවේ චෝල බල ව්‍යාප්තිය වැළැක්වීමට සිටු පරාක්‍රම බාහු ලංකාපුර නම් සෙම්පතිවරයා යටතේ පාණ්ඩ්‍ය දේශයට හමුදාංකයක් යැව්වා. එහෙත් ලංකාපුර ಭಾರತයට ගොඩ බසින්නට පෙර කුලශේකර පරාක්‍රම මරා පාණ්ඩ්‍ය සිංහාසනය අත්කරගත්තා. ලංකාපුර සෙනවියා කුලශේකර සිංහාසනයෙන් නැරපා පරාක්‍රමගේ පක්ෂයේ වීරපාණ්ඩ්‍යට පාණ්ඩ්‍ය සිංහාසනය ලබා දුන්නා. මෙය පාණ්ඩ්‍ය සිංහාසනය සඳහා ඇතිවුණු සටන් මාලාවේ පළමු සටන පමණයි. පළමු වටේදී පරාක්‍රම බාහුගේ ආධාරය නිසා චෝල විරෝධී පක්ෂය ජයගත් ආකාරය චූල වංශයේ දීර්ඝ ලෙස අතිශයෝක්තිමය ස්වරූපයකින් විස්තර වෙනවා. එහෙත් යුද්ධය මෙයින් නතර වුණේ නැහැ. කුලශේකරත් වීර පාණ්ඩ්‍යත් අතර දිගටම සටන් සිදු වුණා. මේ සටන් වලදී පෙරමෙන්ම චෝලයින් සහ සිංහලයින් වෙන්වෙන්ව දෙපක්ෂයට ආධාර කරන සටන් වල අවසානයේදී සිදු වුණේ වීර පාණ්ඩ්‍යත් ඔහුට සහාය වුණු ලංකා හමුදාවත් සතුරු හමුදාකින් පරාජයට පත් වීම. දකුණු ඉන්දියාවේ ආර්පාක්කම් පල්ලවරායන් පේට්ටයි තිරුවලංගාඩු වැනි නම් වලින් හඳුන්වනු ලබන ශිලාලිපි වලින් මේ බව හොඳින් තහවුරු වෙනවා.
එහෙත් චූල වංශය පරාක්‍රම බාහුගේ හමුදාවන් මුල් වටේදී ලැබූ ජයග්‍රහණ ප්‍රශස්ති ස්වරූපයෙන් වර්ණනා කරලා එම හමුදා අවසානයේදී ලැබූ පරාජයන් පිළිබඳව මුළුමනින්ම නිහඬ වෙනවා මේ ආකාරයෙන් චූල වංශ විස්තරය විභාග කර ඇත්තේ ඇතැම් මූලාශ්‍රවල ස්වරූපය සහ සත්‍ය ඓතිහාසික තත්වයන් පිළිබඳව විස්තරාත්මක අවබෝධයක් ලබා ගැනීම උදෙසා කෙසේ වුවත් පරාක්‍රම බාහුගේ කාර්ය සංසිද්ධිය ලංකා දේශපාලන ඉතිහාසයේ අතිශයින්ම සුවිශේෂී වන වැදගත් එකක් පළමුවෙනි විජේබාහුට පසුව යලිත් වතාවක් එක්සත් ලංකාවක් ගොඩනැගූ පරාක්‍රම බාහු කිසි කලෙක නොවිරු තරම් ශක්තිමත් මධ්‍යපාලනයක් ඇති කරනවා බුද්ධ ශාසනයේ ප්‍රතිශෝධනයක් කළ ඔහු දුසිල්වතුන් සසුනින් නිරපා ත්‍රිනිකායයන් සමවි කරනවා අභ්‍යන්තර වෙළඳ කටයුතු පුළුල් කරලා වෙළඳාමෙහිද විශාල වර්ධනයක් ඇති කළා නාවික තාක්ෂණයේ දියුණුවට සේවයේ කොට දේශය විදේශයන්ට බට හමුදාවක් යැදීමට තරම් ශක්තිමත් සහ ධෛර්යමත් වූ ඔහු එම ඇතැම් සටන් වලින් ජයග්‍රහණය කළා දක්ෂිණ දේශයේ පාලකයා ලෙස පඬුවස් නුවර රජතුමා මාලිගය සහ පරිපාලන මධ්‍යස්ථානය අලංකාර ලෙස ගොඩනගා ශ්‍රමය ඒකරාශී කිරීමට තමන් තුළ තිබුණු දක්ෂතාවය මැනවින් පිළිබිඹු කරනවා දැදුරෝය හරහා දැමි බැඳීමනුත් වැව් අමුණු තැනවීමනුත් පරාක්‍රම සමුද්‍රයේ වැනි විශාල වැව් ඉදිකිරීමනුත් වාරිමාර්ග රාශියක් ප්‍රතිසංස්කරණය කිරීමනුත් වාරිමාර්ග ක්ෂේත්‍රයේ අද්විතීය සේවයක් සිදු කළා රජරට සහ රුහුණේ පමණක් නොව කළුචර වැනි ප්‍රදේශ ආශ්‍රිත පසුදුම් කෝරළය වැනි ස්ථානයන්හි වගාබින් පුළුල් කරලා කෘෂි ආර්ථිකය වර්ධනය කළා මේ කෘෂි ආර්ථිකය සහ වාරිමාර්ග රටාව පිළිබඳව මම ඉතාමත්ම වැඩි දුරට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා පැරණි ලංකාවේ වාරිමාර්ග පිළිබඳව කිරීමට බලාපොරොත්තු වෙන දේශනය තුළින් දකුණු ඉන්දියාවේ චෝල අධිරාජ්‍යයේ තර්ජනයෙන් ශ්‍රී ලංකාව මුදවා ගත්තා ලංකාතිලක විහාරය කිරිවෙහෙර දෙමළ මහා සෑය තිවංක පිළිමගය ගල් විහාරය නෙළුම් පොකුණ වැනි වාස්තු විද්‍යාත්මක නිර්මාණ තුළිනුත් ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයෙහි සුවිශේෂී වර්ධනයක් ඇති කළා මේ ආකාරයෙන් සලකා බලන විට ශ්‍රී ලාංකේය රාජවංශ ඉතිහාසයෙහි අති විශිෂ්ට රජුන් කිහිප දෙනා අතරින් එක්කයෙකු ලෙස පරාක්‍රම බාහු අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා එබඳු රජුන් ලංකා දේශපාලන ඉතිහාසයෙහි විහිදී ඇත්තේ ඉතාමත්ම සීමිත පිරිසක් පමණයි දැන් පරාක්‍රම බාහු මියගියායින් පසුව ආරම්භ වන්නේ කලින්ග වංශික රජුන්ගේ ආධිපත්‍ය ලංකාවේ දක්ින්නට ලැබෙන කාල පරිච්ඡේදයක් මේ නිසා ඇතමුන් මෙතැන් සිට මාගගේ අවසානය දක්වා කාලය අධ්‍යයනය පහසුව සඳහා කලින්ග යුගයේ යනුනුත් හඳුන්වනවා මේ කාල පරිච්ඡේදයේදී සිටි සිංහල රජ පෙළපත කලින්ග පරම්පරාවට අයත් වන බව ශිලාලිපිවලත් චූල වංශයේ දැක්වෙනවා මෙම රජුන්ගෙන් සමහරෙක් කලින්ග දේශයේ රජ පෙළපත් සමග සම්බන්ධතාවයන් තිබූ අයයි සාමාන්‍යයෙන් කලින්ග යනුවෙන් හඳුන්වන්නේ ඉන්දියාවේ මහා නදී සහ ගෝදාවරි ගංගාවන් අතර ඇති ප්‍රදේශයක් මෙම ප්‍රදේශය ලංකාවේ කලින්ග වංශිකයන් සම්බන්ධකම් තිබූ ප්‍රදේශය යන්න වැඩි දෙනෙකු විසින් පිළිගෙන තිබූ අදහසක් එහෙත් සෙන්රත් පරණවිතාන ලංකා රාජකීය ආසියාතික සමිතියේ සඟරාවන්ට ලියන ලද සමහර ලිපිවලින්ද ලංකාව සහ මලයාසියාව යන සිරස්තලයේ ලිය ඇති ග්‍රන්ථයකින්ද ලංකාවේ මෙම කාල පරිච්ඡේදයේ සිටි කලින්ග වංශිකයන් සහ සම්බන්ධ ප්‍රදේශය ඉන්දියාවේ කලින්ගය නොව මලයාසියාවේ වූ කලින්ග නම් ප්‍රදේශය යන අදහස දක්වා තිබෙනවා ක්‍රිස්තු වර්ෂ 7 වන සතවර්ෂයේ පමණ සිට ඉදිරියට ලංකාව සම්බන්ධකම් පැවැත්වූ කලින්ග වංශිකයන්ගේ නිජබිම වූයේ මෙම කලින්ග ප්‍රදේශයේ බව
ඔහු විසින් දක්වා තිබෙනවා. ආර්.සී. මජුම්දාර් නැමැති ඉන්දියානු ඉතිහාසඥයත් සීරීස් නැමැති ප්‍රංශ ජාතික ඉතිහාසඥයත් තවත් බොහෝ දෙනෙකුත් හෝලින් යනුවෙන් අග්නිදිග ආසියාවේ දකින්නට ඇති ප්‍රදේශය කලින්ග නම් භාරතීය වචනයේ චීන ස්වරූපයක් යයි කාලයක් තිස්සේ පිළිගෙන තිබුණා. අග්නිදිග ආසියාවේ කලින්ග නම් ප්‍රදේශයක් තිබුණා යන අදහස සෑහෙන දුරකට පදනම් වී තිබුණේ මේ අර්ථ නිරූපණය හේතු කරගෙනයි. සෙන්රත් පර්ණවිතාන ඉදිරිපත් කරන මතය කෙරෙහිද ඉහත කී අදහස බොහෝ දුරකට බලපා තිබෙනවා. එහෙත් අන්නය විසින් කරන ලද පරේක්ෂණ වලින් පෙනී ගොස් ඇත්තේ අග්නිදිග ආසියාවේ කලින්ග නම් ප්‍රදේශයක් තිබුණේ යන අදහස නිවැරදි එකක් නොවන බවයි. මෙම පරේක්ෂණ කර ඇත්තේ අග්නිදිග ආසියාවේ ඉතිහාසය හා සම්බන්ධව පුළුල් අවබෝධයක් තිබූ පුද්ගලයන් දෙදෙනෙකු විසින්. මොවුන්ගෙන් එක් අයෙකු වන ලුවි චාල්ස් ඩමයි නම් ලේඛකයා භාෂා විද්‍යාත්මක සාක්ෂි විග්‍රහ කර කලින්ග යන නම හෝ ලින් යනුවෙන් චීන බකට විකෘති වීමට ඉඩක් නැති බව පෙන්වා දී තිබෙනවා. ඔහු මේ සඳහා තර්ක කීපයක්ම ඉදිරිපත් කරන අතර එයින් වඩාත් වැදගත්ම තර්කයේ පමණක් මෙහිදී මම සඳහන් කිරීමට බලාපොරොත්තු වෙනවා. හෝ ලින් යන්න HOLING හෝ ලින් යන්න පෝ ලින් යනුවෙන් චීන මූලාශ්‍රවල ලියවී ඇති බව පෙන්වා දෙන ඔහු ඉන්දියාවේ තිබුණු කලින්ගය චීන ජාතිකයන් හොඳින් දැන සිටි බවත් චීන බසින් එය හැඳින්වූයේ කීලින් කේ යනුවෙන් බවත් ප්‍රකාශ කරනවා. අග්නිදිග ආසියාවේ කලින්ග යනුවෙන් හඳුන්වන ප්‍රදේශයක් තිබුණා නම් එයද චීන භාෂාවට සකස් විය යුත්තේ ඉහත කී ආකාරයෙන් බව ඔහු විසින් පෙන්වුම් කර දී තිබෙනවා. දැන් හෝලින් පිළිබඳව ඇති චීන සටහන් තියුණු පරීක්ෂණයකට භාජනය කරන ලද යුතකා ඉවමෝතෝ නම් ඉතිහාසඥයා 1966 දී ලියන ලද ලිපියකින් අග්නිදිග ආසියාවේ කලින්ග නම් ප්‍රදේශයක් තිබුණේ යන මතය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. කේ ඒ නීලකණ්ඨ ශාස්ත්‍රී කේ ඉන්ද්‍රපාල ශ්‍රීමා කිරිබමුණ ආර් ඒ එල් එච් ගුණවර්ධන හෙවත් ලෙස්ලි ගුණවර්ධන ආදී ඉතිහාසඥයින් විසින්ද කලින්ගය පිළිබඳ ශෙනවත් පර්ණමිතාන දක්වන අදහස්වල අශාස්ත්‍රීය භාවය ශාස්ත්‍රානුකූලව පෙන්වා දී තිබෙනවා. ශෙන් පර්ණමිතාන මලයාසියාවේ කලින්ග නම් ප්‍රදේශයකින් ලංකාවට පැමිණි අය හෝ මලයාසියාවේ කලින්ග නම් ප්‍රදේශයක් සමග සම්බන්ධකම් තිබූ ලංකා රජ පරම්පරාවක් ගැන හෝ ඉදිරිපත් කර ඇති අදහස් ඉහත කී පරේක්ෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස ප්‍රතික්ෂේප කරලා ලංකාවේ කලින්ග වංශිකයන් ඉන්දියාවේ කලින්ග ප්‍රදේශය සමග සම්බන්ධකම් පැවැත්වූ පරම්පරාවක් හැටියට සැලකීමට සිදු වෙනවා. කලින්ග වංශිකයන් ලංකාවේ බලයට පත් වූ යුගය විවිධ අංශයන්ගින් දිවයිනේ ව්‍යාකූල වාතාවරණයක් තිබුණු යුගයක්. පරාක්‍රම බාහුගේ ප්‍රබල පෞරුෂත්වය නිසා ඔහුගේ රාජ්‍ය කාලයේ තුලදී උග්‍ර දේශපාලන අර්බුද ඇති වුණේ නැහැ. ඔහු සංකේන්ද්‍රගත පාලනයක් මගින් රාජ්‍යතන්ත්‍රය සාර්ථක ලෙස මෙහෙයුවා. දඬුවම් දීමෙන් සහ ඉඩම් රාජසන්තක කිරීම ආදී ක්‍රම මගින් ඔහු විසින් විරුද්ධවාදීන් මර්ධනය කරන ලද බව චූලවංශයේ එන ඇතැම් සඳහන් මගින් පෙනී යනවා. පරාක්‍රම බාහුගේ අනන්තරා ගාමිකයා වුණු දෙවැනි විජය බාහු 1186-1187 පරාක්‍රම බාහු විසින් ඉඩම් රාජසන්තක කරනු ලැබුවන්ට ඒවා ආපසු දුන් බවක් සිරගෙවල දමා සිටි අය නිදහස් කළ බවක් චූලවංශය දක්වනවා. පරාක්‍රම බාහුගේ විදේශ ප්‍රතිපත්තියද ඔහුගේ ජීවිත කාලය තුළදී සාර්ථක වූ බව පෙනී යනවා. දක්ෂිණ භාරතීය සටන්වල අවසානයේදී ඔහුගේ හමුදා චෝලයින් අතින් පරාජයට පත්වුවත් චෝලයින්ගෙන් සමකාලීනව එල්ල විය හැකිව තිබුණු ආක්‍රමණ පරාක්‍රම බාහු අනුගමනය කළ ප්‍රතිපත්තිය නිසා වැළකී ගියා. එහෙම වුණත් පරාක්‍රම බාහුට පසුව රාජ්‍යතන්ත්‍රයේ නියමුවන් බවට දුර්වල රජුන් පත්වන විට දේශපාලන ක්ෂේත්‍රය තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇති වුණා.
පරාක්‍රම බාහුගේ සහෝදරියක කලින්ග කුමරකු සහ විවාහ වීමෙන් ඇයට ලැබුණු පුත්‍රයා වුණු දෙවැනි විජේබාහු පරාක්‍රම බාහුට පසු රජකම ලබා ගත්තා. ඔහු දුර්වලයෙකු වීම නිසාත් විදේශීය ප්‍රභවයක් ලැබුවකු නිසාත් ඔහුට රාජ්‍ය සඳහා පාරම්පරික උරුමයක් නොවූ නිසාත් පොදුවේ සියලුම ජන කොට්ටාස විසින් ඔහු රජු ලෙස අනුමත කරනු ලබන්නේ නැහැ. මේ නිසා රජ වූ දාට පසු දිනේම ඔහුට විරුද්ධව කැරැල්ලක් ඇති වුණා. මේ මර්ධනය කරලා විරුද්ධවාදීන් තමන්ට නතු කර ගැනීම සඳහා ඔහු විවිධ ප්‍රයත්න දරනු ලැබුවත් අවුරුද්දකට වඩා රජකම දැරීමට ඔහුට පිළිවන්කමක් ලැබුණේ නැහැ. රටේ තිබුණු දේශපාලන අස්ථාවර භාවයෙන් ප්‍රයෝජනගත් තවත් කලින්ග වංශික කුමාරයෙකු වුණු හතරවැනි මහින්ද ඔහුගෙන් සිංහාසනය උදුරා ගත්තා. එහෙත් එක් දිනකට වැඩි රාජ්‍ය කාලයක් ඔහුට හිමි වුණේ නැහැ. ඔහු මරා දමා නිශ්ශංක මල්ල නම් තවත් කලින්ග වංශික කුමාරයෙක් රජය පැහැර ගන්නවා. කලින්ග ප්‍රදේශයෙන් නා නිශ්ශංක මල්ල දෙවැනි විජේබාහු ගේ කාලයේදී උපරාජ පදවිය දරන ලද බව ශූල වංශය දක්වනවා. නිවැරදි විය යුතු කාරණයක් තියෙනවා. මම මුලින් සඳහන් කළා හතරවැනි මහින්දගෙන් ඔහු සිංහාසනය උදුරා ගන්නවා කියලා. නමුත් හතරවැනි මහින්ද නෙවෙයි හයවැනි මහින්ද යනුවෙන් එය නිවැරදි විය යුතුයි. දැන් දිවයින පාලනය කළ කලින්ග පරම්පරාවට අයත් රජුන්ගෙන් ශ්‍රේෂ්ඨතම රජතුමා ලෙස නිශ්ශංක මල්ල 1187 1196 හඳුන්වන්නට පුළුවන්. එහෙම වුණත් නිශ්ශංක මල්ල පිළිබඳව චූල වංශයේ සඳහන් වන්නේ ගාථා 9ක් පමණයි. මෙම කෙටි විස්තරයෙන් ලබාගත නොහැකි තොරතුරු රාශියක්ම නිශ්ශංක මල්ලගේ ශිලාලිපි ආධාරයෙන් ලබා ගැනීමට හැකි වෙනවා. දිවයිනේ වැඩිම ශිලාලේඛන සංඛ්‍යාවක් කොටවා ඇති රජතුමා නිශ්ශංක මල්ලෙහිම මධ්‍යතන ලංකාවේ ඓතිහාසික මූලාශ්‍ර අතර විශේෂ තැනක් නිශ්ශංක මල්ලගේ ශිලාලේඛනවලට හිමි වෙනවා. ඔහුගේ රාජ්‍ය කාලයේ තිබුණු දේශපාලන වාතාවරණය ගැන ඔහු විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තීන් සම්බන්ධවත් සෑහෙන අවබෝධයක් මෙම ශිලාලිපි ආශ්‍රයෙන් ලබා ගන්නට පුළුවන්. එහෙත් ඓතිහාසික මූලාශ්‍රයන් ලෙස නිශ්ශංක මල්ලගේ ශිලාලිපිවල ප්‍රධාන දුර්වලතාවයන් දෙකක් දකින්නට ලැබෙනවා. කලින්ග වංශිකයන්ගේ කාර්යයන් අතිශයෝක්තියෙන් පුන පුනා දැක්වීමක් මෙම ශිලාලිපිවල ආරම්භයේ දකින්නට ඇති ඓතිහාසික හැඳින්වීම ගතානුගතික ප්‍රශස්ති ස්වරූපයක් දැරීමත් ඉහත කී දුර්වලතා ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. කලින්ග වංශිකයන්ගේ පාලනය දිවයිනේ එතරම් ජනප්‍රිය නොවූ බව නිශ්ශංක මල්ලගේ ශිලාලිපි වලින් පෙනී යනවා. කලින්ග වංශිකයින්ට රටේ පාරම්පරික උරුමයක් ඇති බව ඔහු ඇතැම් ශිලාලිපිවල නිතර නිතර සඳහන් කරනවා. සමහර ශිලාලිපිවල විජේගේ සිට පැවතෙන කලින්ග පරම්පරාවට සිංහල සිංහාසනයේ හිමි බව දක්වනවා. විජය ඓතිහාසික පුද්ගලයෙකුද නැද්ද යන මතභේදයන්ට තුඩු දිය හැකි ප්‍රශ්නයක් වන අතර විජය හෝ පැරණ සිංහල රජපරපුර හෝ කලින්ගයේ ප්‍රභවය ලැබිය යන්න වංශකථාවලින්වත් අභිලේඛන සාක්ෂිවලින්වත් සනාත වන්නක් නෙවෙයි. කලින්ග වංශිකයින්ගේ ආධිපත්‍යය පිළිගැනීමට දිවයිනේ ඇතැම් ජන කොට්ටාස අකමැති වූ නිසා තමන්ට නීත්‍යානුකූල උරුමයක් ඇතැයි යන්න ජනතාවට කාවැද්දීමට නිශ්ශංක මල්ල ශිලාලිපිවල එවැනි අදහස් ඇතුළු කළා යැයි සිතන්නට පුළුවන්. පොළොන්නරුවේ ගල්පොත ලිපිය වැනි ශිලාලිපිවල ගොවිකුලයේ අයට රජය උරුම නොදිය යුතුය යන අදහස දක්වා තිබෙනවා. මෙකල රාජ්‍යතන්ත්‍රයේ නිලතල දරන ලද ගොවිකුලයේ ඇතමුන් රාජ්‍යය නතුකර ගැනීමේ චේතනාවෙන් රජතුමාට විරුද්ධව ක්‍රියා කළෙහිම් මෙවැනි අදහස් නිශ්ශංක මල්ල විසින් ස්වකීය ශිලාලේඛනයන්හි ඇතුළු කළා වන්නට ඉඩ තිබෙනවා. ඒ හැර අබෞද්ධ කුමාරයින්ට රජය උරුම නොදිය යුතු බවද ඔහුගේ ශිලාලේඛනයන් දැක්වෙනවා. ලංකාවේ දේශපාලන නොසන්සුන්කම් වලින් ප්‍රයෝජන ගන්නට කේරළ සහ පාණ්ඩ්‍ය කුමාරවරුන් පැත දරාවියයි සිටු නිශ්ශංක මල්ල එවැනි තත්වයක් වැළැක්වීමට මහන්සි ගත් බව මෙයින් පෙනී යනවා.
කැරලිකාරයින්ගේ ක්ෂේම භූමියක් වුණු රෝහණය වැනි ප්‍රදේශවලුත් නිශාංක මල්ලට සහ කලින්ග වංශිකයින්ට විරුද්ධවාදීකම් එල්ල වූ බව අභිලේඛන සාක්ෂි ආශ්‍රයෙන් නිගමනය කරන්නට පුළුවන්. රෝහණ ප්‍රදේශයේ යුදගනාව වැලිගත්ක දැනි තැන්වලින් හමු වුණු නිශාංක මල්ලගේ ශිලා ලිපි රෝහණයේ ජනතාවට ඔහු විසින් දී ඇති විශේෂ අනුශාසනාවලින් එම ජනතාව තමාට පක්ෂපාතීව ක්‍රියා කළ යුතු බව නිශාංක මල්ල ඉඟි ප්‍රකාශ කර තිබෙනවා. රාජ්‍යත්වය සුරක්ෂිත කර ගැනීම සඳහා ඔහු දේවත්වය පිළිබඳව අදහසකුත් ශිලා ලේඛන මගින් ඉදිරිපත් කරනවා. පොළොන්නරුවේ උතුරු සහ නැගෙනහිර දොරටු අසලින් හමු වූ ශිලා ලේඛනවල රජුන් නර ස්වරූපෙන් සිටියද ඔවුන් දෙවියන් බව දැක්වෙනවා. මේ ආකාර විවිධ අදහස් රාශියක් නිශාංක මල්ල විසින් ශිලා ලිපිවල දක්වා තිබීමෙන් පෙනී යන්නේ එක්කෝ ඇතැම් ජන කොට්ඨාස ඔහුට විරුද්ධව කැරලි ගැසු බවයි. එහෙමත් නැත්නම් කැරලි ඇතිවේ යැයි රජතුමා තුල බියක් තිබූ බවයි. විරුද්ධවාදීන් කොතෙකුත් සිටියත් ඉතා කාර්යක්ෂම දේශපාලන ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ රජෙකු ලෙස නිශාංක මල්ල හඳුන්වන්නට පුළුවන්. ජනතාවගේ සිද්දිනා ගැනීමට ඔහු විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගයන් ලෙස තමන්ගේ සහ රජපෞලේ සමාජිකයින්ගේ බරට තුලාභාර ප්‍රදානයන් කිරීම, දුගී මගී යාචකයින්ට වස්තුව බෙදා දීම ආදිය ශිලා ලේඛනයන්හි දැක්වෙනවා. මෙබඳු කරුණුවල තරමක අතිශයෝක්තියින් අන්තර්ගත වී තිබෙන්නට ඉඩ ඇතත් රජතුමා ජනතාවගේ සිද්දිනා ගැනීම සඳහා විශේෂ ප්‍රයත්නයක් දරන ලද බව ස්ථීරවම නිගමනය කරන්නට පුළුවන්. නිශාංක මල්ල ජනතාවගේ පක්ෂපාතිත්වය දිනා ගැනීම සඳහා සහනශීලී බදු ප්‍රතිපත්තියක්ද අනුගමනය කළා. හේන් ගොවිතැන් වලින් අය කරුණු ලැබූ කැටි අඩ හෙවත් කැටි අය නම් බද්දක්ද, වැව්වල මසුන් මැරීම වෙනුවෙන් අය කරන ලද පිසඹුරු වත නම් බද්දක්ද නිශාංක මල්ල විසින් නැති කර දමනු ලැබුවා. පාලන කටයුතු සාර්ථක ලෙස ගෙන යාම සඳහා රටේ විවිධ ප්‍රදේශ තුල චාරිකාවන්හි නිරත වීමද නිශාංක මල්ලගේ පාලනයේ අංගයක් බව ඔහුගේ ශිලා ලිපි පරීක්ෂා කරන විට පෙනී යනවා. ඇතැම් ශිලා ලිපිවල ඔහු විසින් වැව් රාශියක් ඉදිකරවන ලද බව දැක්වෙනවා. පරාක්‍රම සමුද්‍රයේ අසල තිබී හමු වූ ශිලා ලිපියක ඔහු නිශාංක සමුද්‍රයේ නම් වැවක් තනවන ලද බව වාර්තා වෙනවා. පරාක්‍රම සමුද්‍රයේ යම් යම් ප්‍රතිසංස්කරණ කිරීමෙන් පසුව ඔහු ඊට නිශාංක සමුද්‍ර යන නම දුන්නා යැයි සිතන්නට පුළුවන්. තමා පාණ්ඩ්‍ය රටේදී ලැබූ ජයග්‍රහණ සිහිවීමට පණ්ඩි විජය කුලම් නම් වැවක් නිශාංක මල්ල විසින් එක් දිනකින් ඉදිකරවන ලද බව ඔහුගේ ගල මැටි යාන වැව ශිලා ලිපියේ සඳහන් වෙනවා. කලින් තිබූ වැවක් නිශාංක මල්ල විසින් ප්‍රතිසංස්කරණය කරලා ඒ ආසන්නයේ ශිලා ලිපියක් කොටවා එම වැව තමුන් විසින් සෑද වූ බව දැක්වූයේ යැයි මෙහිදී අපට නිගමනය කරන්නට පුළුවන්. එක් දිනකින් වැවක් තනා නිම කිරීම විශ්වාස කරන්නට බැරි සිද්ධියක්. පරාක්‍රම බාහුගේ විදේශ ප්‍රතිපත්තිය නිශාංක මල්ල විසින් බොහෝ දුරකට නොවෙනස්ව ඉදිරියට ගෙන යනු ලැබුවා. පාණ්ඩ්‍ය ප්‍රදේශයේ කුමරුවන් දෙපක්ෂයක් අතර ඇතිවුණු සටන පරාක්‍රම බාහුට පසුවක් දිගටම කෙරීගෙන ගියා. පරාක්‍රම බාහු දවස චෝලයින් සහ සිංහලයින් මේ දෙපක්ෂයට වෙන්වෙන්ව ආධාර කළාක් මෙන්ම මේ කාලයේදීත් ආධාර වීමේ ස්වරූපය ඒ ආකාරයෙන්ම පැවතුණා. නිශාංක මල්ලගේ ශිලා ලිපියක ඔහු විසින් දෙවරක් පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කරන ලද බව සඳහන් වෙනවා. රාමේශ්වරම් හි නිශාංක මල්ලගේ ශිලා ලිපියක් හමු වී ඇති හේයින් මෙම ප්‍රකාශයේ සත්‍යතාවයක් තිබේ යයි අපට අනුමාන කරන්නට පුළුවන්. එහෙත් පාණ්ඩ්‍ය දේශයට කළ ආක්‍රමණයන්ගෙන් නිශාංක මල්ලට ජය ලැබුණාද යන්න කුකුසට භාජනය වෙන කාරණයක්. මේ හා ආසන්න කාලයේදී චෝල පාලකයා වුණු තුන්වැනි කුලෝත්තුංගගේ ශිලා ලිපියක ඔහු විසින් සිංහල හමුදාවන් පරාජයට පත් කරලා මුහුදට එළවා දමන ලද බව දැක්වෙනවා. නිශාංක මල්ලට පසුව පොළොන්නරු රාජධානියේ ඉතිහාසය පරිහානි යුගයක ඉතිහාසයක්.
අභ්‍යන්තරික සිවිල් අර්බුද කීපයක් විදේශීය ආක්‍රමණ නිසා සමාජීය සාධකයන්ගේ බලපෑම් නිසා මේ කල පොරොන්නරු රාජධානිය වැටී ගියා. යුද්ධ හමුදාවේ සේනාධිපතිවරු මෙම අවධියේදී රජුන් නැති කරන්නටත් බලයක් සතුව සිටියා. රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක වශයෙන් මෙහෙයවූයේ ඔවුන් විසින්මයි. රජවරු නාම මාත්‍රික වශයෙන් පමණක් පාලනය ගෙන ගියා. නිශ්ශංක මල්ලට පසුව ඔහුගේ පුත්‍රයා වුණු වීරබාහු රජුවත් රජ වූදාම ඔහු තාවුරුණාවන් නම් සෙන්පතියා විසින් මරා දමනු ලබනවා. ඉක්බිතිව නිශ්ශංක මල්ලගේ බාල සොහොයුරා වන වික්‍රමබාහු තුන් මාසයක් රජ කළ පසුව චෝඩගංග නම් කුමාරයා විසින් ඔහු මරා රාජ්‍ය පැහැර ගන්නවා. ඔහු නව මාසක් රජ කළ පසුව කිත්ති නම් සෙන්පතිවරයෙකු පරාක්‍රමබාහුගේ අගබිසව වුණු ලීලාවතීට සිංහාසනය ලබා දී තුන් අවුරුද්දක් රට පාලනය කරවනු ලැබුවා. ඇයගේ පාලනයට විරුද්ධ වුණු බුදල්නාවන් සහ ආබෝනාවන් නම් මන්ත්‍රීවරු දෙදෙනෙක් නිශ්ශංක මල්ලගේ සහෝදරයෙකු වන සාහස මල්ල කලින්ග රටින් ගෙන්වා ඔහුට රජකම ලබා දෙනවා. දෑවුරුද්දක් ඔහු රජ කළ පසුව ආයස්මන්ත නම් සෙන්පතිවරයෙක් ඔහු නෙරපා නිශ්ශංක මල්ලගේ බිසවක වන කල්යාණවතීට රාජ්‍ය ලබා දුන්නා. ඇය අවුරුදු 6ක් රජ කළ විට එම සෙන්පතිවරයාම ඇය එළවා මාස 3ක ලදරු කුමාරයෙකු වුණු ධර්මාශෝක සිංහාසනයේ හිඳුවා පාලන තන්ත්‍රයේ බලය ලබා ගත්තා. එහෙත් අවුරුද්දකට පසුව මහාදිපාද අනිකංග නැමැත්තෙකු චෝල රටින් හමුදාංකයක් ගෙනවුත් සෙන්පතිවරයා සහ ධර්මාශෝක මරා දින 17ක් රජ කරනවා. ඉක්බිතිව වික්‍රාන්ත චාම්නක නම් සෙන්පතිවරයා ඔහු මරා යලිත් වතාවක් ලීලාවතී සිංහාසනය තබනවා. මෙවර ඇගේ රාජ්‍ය කාලය අවුරුද්දකට සීමා වුණා. පසුව ලෝකේශ්වර නම් කුමාරේ ද්‍රවිඩ සේනාංකයක් ගෙනවුත් රට අයත් කරගෙන මාස 9ක් රාජ්‍ය කරනවා. අවසානයේ ඔහු නෙරපා දැමූ පරාක්‍රම නම් සේනාපතිවරයා යලිත් වතාවක් ලීලාවතීට සිංහාසනය ලබා දෙනවා. එයින් මාස 7කට පසුව පරාක්‍රම පාණ්ඩ්‍ය නම් කුමාරේ පාණ්ඩ්‍ය දේශයේ සිට සේනාංශයක් කැටිව පැමිණ ලීලාවතී සහ සෙන්පතිවරයා නෙරපා දමා රාජ්‍ය අල්ලා ගන්නවා. සාමකාමී ලෙස දීර්ඝ කාලයක් රාජ්‍යතන්ත්‍රය මෙහෙයවීමේ සමත් බලවත් පාලකයෙකු මෙකල පහළන වූයෙන් දිවයිනේ දේශපාලන ක්ෂේත්‍රය ව්‍යාකූල වෙනවා. රටේ අර්ථ ක්‍රමයක් මධ්‍ය පාලනයක් දුර්වල වෙලා යනවා. දේශපාලන නොසන්සුන්තාවයන්ගෙන් ප්‍රයෝජනගත් ප්‍රාදේශීය ප්‍රධානීන්ට නිදහසේ හිස එසවිය හැකි වුණා. දැන් මෙබඳු වාතාවරණයක් තිබීම බලවත් විදේශීය ආක්‍රමණිකයෙකු වුණු මාඝට අතිශයින්ම ප්‍රයෝජනවත් වූවාට සැකයක් නැහැ. 1215 දී ලංකාව ආක්‍රමණය කළ කලින්ග මාඝවි 24,000ක බටසෙනගක් සමග පැමිණ පරාක්‍රම පාණ්ඩ්‍ය අල්ලාගෙන පොළොන්නරුවේ රජ කළ බව චූලවංශයේ සඳහන් වෙනවා. මාඝ කලින්ග කුමරකු බව දැක්වෙතත් එයින් පෙර සිටි කලින්ග වංශිකයන් සහ ඔහු අතර තිබුණු සම්බන්ධතාවය කුමක්ද යන්න පැහැදිලි නැහැ. නිශ්ශංක මල්ලගේ රාජ්‍ය සමයේ අවසානයේ සිට දකින්නට ලැබෙන අභ්‍යන්තර දේශපාලන අර්බුදයන්වල ප්‍රතිඵලයක් ලෙස සිංහල පාලකයින්ට විදේශීය උවදුරු කෙරෙහි සෑහෙන අවධානයක් යොමු කිරීමට හැකි වුණේ නැහැ. මෙම කාල පරිච්ඡේදයේදී යටත් පිරිසෙන් චෝල ආක්‍රමණ තුනක්වත් එල්ල වූ බවට ශිලාලේඛන සාක්ෂි දකින්නට ලැබුණත් චූලවංශයේ මෙම ආක්‍රමණ පිළිබඳව සඳහන් වන්නේ නැහැ. චෝල ප්‍රහාරයන්ගෙන් එක් පක්ෂයකටවත් නිශ්චිත ජයක් ලැබුණු බවට සාක්ෂි දකින්නට ලැබෙන්නේ නැහැ. එහෙත් අභ්‍යන්තරයෙන් දෙදරාගිය රාජ්‍ය තන්ත්‍රයේ පරිහානියට ඒවා ආධාර වූ බවත් රට තුල දේශපාලන පරිහානියක් ඇති වී තිබීම අවසානයේදී මාඝට බලය අල්ලා ගැනීමෙහිලා උපකාරී වූ බවත් නිගමනය කිරීම සාධාරණයි. ක්‍රිස්තු වර්ෂ 1215 දී මාඝ පොළොන්නරුවේ අභිෂේක ලැබීමෙන් න්‍යායක් ලෙස සමස්ත ලංකාවේම පාලකයා වුණත්
ක්‍රියාත්මක වශයෙන් ඔහුගේ බලය පැවතියේ රජ රට ඇතුළු සීමිත ප්‍රදේශ ගණනක පමණයි. චූල වංශයේ දැක්වෙන පරිදි සිංහලයන් බොහෝ දුෂ්කර ස්ථාන ආසන්නයේ ගම් සහ නගර තනා එම තැන්වල සිට බෞද්ධ විරෝධී මාර්ගයෙන් ශාසනය ආරක්ෂා කළා. මාර්ගයේ පාලනය දිවයිනේ ජනතාවට විවිධ අංශවලින් අහිතකර වූ බව වංශ කතාවන්හි විස්තරයන්ගෙන් පෙනී යනවා. අනිකුත් කලින්ග වංශිකයන් මෙන් නොව මාඝ බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියකුත් ජනතාව කලාපෙලා පාලන කටයුතු ගෙන යාමේ ප්‍රතිපත්තියකුත් අනුගමනය කළා. මාඝ විසින් ක්‍රිස්තු වර්ෂ 1215 1255 ජනතාවගේ වස්තු සම්පත් කොල්ල කන ලද බවත් රුවන්වැලි සෑය වැනි බෞද්ධ විහෙර විහාර කඩා බිඳ දමන ලද බවත් ජනතාවට මිත්‍යා විශ්වාස කාවැද්දීමට තත් කරන ලද බවත් චිරසම්මත කුල ක්‍රමය නොසලකා හරින ලද බවත් චූල වංශය දක්වනවා. දිවයින අල්ලාගෙන පාලනය කරන්නට පැමිණි මාඝ මෙබඳු ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ඇයිද යන්න චූල වංශ කතුවරයා පැහැදිලි කරන්නේ නැහැ. දේශීයයන්ගේ සහයෝගයට වඩා තමා කැටිව පැමිණි හමුදාවේ ආධාරයෙන් රට පාලනය කරන්නට මාඝ අදහස් කරන ලද බවක් පෙනී යනවා. මෙහිදී ඔහුගේ ප්‍රතිපත්තියට හේතු සාධක වූ කරුණු තුනක් අනුමාන වශයෙන් දක්වන්නට පුළුවන්. පළමුවෙන් කලින්ග පාලනයට විරුද්ධව ක්‍රියා කළ පිරිස් විනාශ කර ගැනීමයි. දෙවැන්න ඔහුගේ පරමාර්ථ සාධනයට දෙහෙමින් ආධාර වුණු විශාල විදේශීය හමුදාවට ගෙවීම් කිරීමට අවශ්‍ය ධනය උපයා ගැනීමයි. තුන්වැන්න ඔහු තුල තිබුණු බෞද්ධ විරෝධී ආගමික හැඟීමයි. නිශ්ශංක මල්ලට පසු ඇතුළතින් දෙතරාගිය පාලන ක්‍රමය මාඝගේ ප්‍රතිපත්තීන් නිසා අතිශයින්ම දුර්වල වුණා. මාඝ විසින් පොළොන්නරුව අල්ලා ගැනීම නිසා රට කැබලි වලට කැඩෙනවා. මාඝට පෙර පාලන තන්ත්‍රයේ උසස් නිලකල දරුවන් ඇතමෙක් අගනුවරින් පිට වුණා. මෙසේ සුභනම් සෙන්පතිවරයා යාපහුවේ ස්වාධීන බලයක් ඇති කර ගන්නවා. ආදිපාද බුවෙනක බාහු ගෝවින්ද මල නැමැති කඳු මුදුනේ සිට රෝහණයේ බලය ව්‍යාප්ත කරනවා. සංකනම් සෙන්පතිවරයා ආරක්ෂිත ස්ථානයක් වුණු ගංගා දෝණී නම් ප්‍රදේශයේ සිට මාඝට විරුද්ධව සටන් මෙහෙවනවා. වන්නි ප්‍රදේශයන්වල බලය පිහිටුවාගත් විජයබාහු නම් කුමාරයාද මාඝ විරෝධී බලවේග සංවිධානය කරන්නට පටන් ගත්තා. අවසානයේදී සුභ සංක සහ ආදිපාද බුවෙනක බාහු වැනි නායකයින්ගේ ඉරණම කුමක්ද යන්න ගැන කීමට ස්ථීර සාක්ෂි දක්නට ලැබෙන්නේ නැහැ. බොහෝ දුරකටම වන්නට ඇත්තේ මාඝ විරෝධී බලවේග ඉතා කාර්යක්ෂම ලෙස සංවිධානය කළ තුන්වැනි විජේබාහු නිසා ඔවුන් පස්සට තල්ලු වී යෑමයි. තුන්වැනි විජේබාහු 1232 1236 මායා රටේ සිට මාඝ විරෝධී බලවේග සාර්ථක ලෙස සංවිධානය කළා. වන්නි ප්‍රදේශයන්වල ප්‍රාදේශීය කුමාරවරුන් නතු කරගත් ඔහු වන්නි රාජ යනුවෙන් හැඳින්වුවා. දඹදෙණියේ ස්වකීය රාජධානිය පිහිටුවාගත් විජේබාහු අලුත් රාජධානියකුත් අලුත් රාජ පරම්පරාවකුත් ආරම්භ කළා. රජරට මාඝට විරුද්ධව කටයුතු කිරීමටත් දකුණේ ප්‍රදේශ ඈඳා ගැනීමටත් සුදුසු ආරක්ෂක ස්ථානයක් ලෙස දඹදෙණිය තෝරාගත් තුන්වැනි විජේබාහුගේ කාර්යයන් ඔහුගේ පුත්‍රයා වුණු දෙවැනි පරාක්‍රමබාහු 1236 1270 විසින් දිගටම ගෙන යනු ලැබුවා. රජරට විදේශීය බලවේග මර්ධනය කිරීම අතින් දෙවැනි පරාක්‍රමබාහු සිය පියාට වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තා. එහිලා තුන්වැනි විජේබාහු විසින් දමා තිබූ පදනම අතිශයින්ම උපකාරී වුණා. දෙවැනි පරාක්‍රමබාහු සිය රාජ්‍ය සමයේ මධ්‍ය භාගයේදී පොළොන්නරුව ආපසු සිංහලයින් සතු කර ගන්නවා. එමෙන්ම විජේබාහුට යටත්න වූ ඇතැම් දක්ෂිණ ප්‍රදේශ අල්ලා ගත්තා. දකුණේ ස්වාධීනව පැවති සියලුම ප්‍රදේශ එක්සත් කිරීමට ඔහු සමර්ථ වුණත් චූල වංශයේ දීර්ඝ ලෙස විස්තර කෙරෙන්නේ ඔහු මාඝට විරුද්ධව කරන ලද සටන් පිළිබඳව තොරතුරු. මාඝගේ බලකොටු පොළොන්නරුව, කොට්ටසාර, ගංගතලාක,
पदी कुरुंद मानमत्त महातिथ मन्नार वालिकागाम गोन गोनुसु मधुपादप तिथ सुकरतिथ सहा पुलच्चेरिवेनी स्थानवल इदिकर तिबुना चूलवंशेट अनुव देवेनी पराक्रम बाहु सिय एकलोस्वेनी राज्य वर्षेदी एनम क्रिस्तुवर्ष 1247 माघ पराजयट पत् करनवा एहेत पूजावलिय दक्वान्ने माघ अवुरुदु 40ක් රජරට රාජ්‍ය කළ බවයි මේ නිගමනය කළ හැක්කේ දෙවැනි පරාක්‍රම බාහු වතින් පරාජයට පත්වුවත් 1255 දක්වාම මාගගේ ග්‍රහණයෙන් රජරට මුළුමනින්ම නිදහස් නොවූ බවයි ඇතැම් වෙලාවට පොළොන්නරුවෙන් පිටත උතුරු ප්‍රදේශවල මාගගේ බලය පවතින්නට ඇති එහෙම වුණත් ඔහුගේ රාජ්‍ය සමයේ අවසාන භාගයේදී චන්ද්‍රභානු යටතේ කෙරුණු ජාවක ආක්‍රමණ නිසා සිංහලයින්ගේ මෙන්ම චන්ද්‍රභානුගේ විරුද්ධභාවයන්ටද මුහුණ දීමට මාගට සිදු වෙනවා මාගගේ අවසාන පරාජයට දඹදෙනි පාලකයින්ගෙන් මෙන්ම චන්ද්‍රභානු අතිනුත් එල්ල වූ ප්‍රහාරයන් හේතු සාධක වන්නට ඇතැයි අපට සිතන්නට පුළුවන් දැන් මෙතෙකින් පොළොන්නරු යුගයේ දේශපාලනික තත්ත්වයේ පිළිබඳව වන දේශනය නිමවට පත් වෙනවා පළමුවෙනි විජයබාහු රජතුමා පළමුවෙනි පරාක්‍රමබාහු රජතුමා සහ නිශාංක මල්ල පිළිබඳව එමෙන්ම කලින්ග මාඝ පිළිබඳව මේ දේශනයේදී මම ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කළා ඒ නිසා මේ පිළිබඳව ඔබ සැම දෙනාත් අවධානය යොමු කරන්න අපි තවත් දිනයකදී තවත් දේශනයකදී මුණ ගැසෙනවා बहुत स्थिति